අයිබෝන් අපේ 225න් හමු වෙන්නේ අදත් නවවෙනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු සමගින් වර්තමාන දේශපාලන කියවීම පිළිබඳව කතා බහ කරන්නට මේ දවස්වල වැඩි අවධානයක් යොමු වී තිබෙන කරුණු කාරණා අතර දේශපාලනික වශයෙන් වැඩිම අවධානයක් යොමු වී තිබෙන කාරණේ බවට පත්වන්නේ පසුගිය දා තෙවන වරත් කියවා අවසන් වූ අයවැය පිළිබඳවයි. අද අපි ඒ පිළිබඳව කතා බහ කරන්නට අපේ 225 සම්මුඛ සාකච්ඡාවට සහභාගී කරවා ගන්නට කල්පනා කරේ වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ. අයබෝන්. අයබෝන්. මන්ත්‍රීතුමනි කොහොමද අයවැය? අයවැය ඇත්තටම ප්‍රායෝගිකද කියන එක තමයි තියෙන ප්‍රධානම ගැටලුව. දැන් අපි ගත්තොතින් රේටින්ග්ස් ගත්තොතින් ජාත්‍යන්තර වශයෙන් Fitch Standard & Poor මේ වගේ රේටින්ග්ස් මේ ගැන අවබෝධාත්මකව බැලුවට පස්සේ තියෙන ලොකුම ගැටලුව බවට ප්‍රකාශ කරලා තියෙන්නේ මේ කියලා තියෙන මේ ආදායම් වලින් 70%ක් ප්‍රායෝගික නොවන දේවල් කියලා. කියන්නේ යථාර්ථයක් හැටියට දැන් අයවැය ලේඛනයේ තිබ්බට ඒක ඇත්තටම එය සිදු වෙන්න පුළුවන්ද බැරිද කියලා බැලුවොතින් 70%ක්ම දැන් ආදායම ගත්තොත් ඒ ආදායම 70%ක් විතර කිසිසේත්ම සාර්ථක වෙන්නේ නැති යථාර්ථයක් වෙන්නේ නැති කතාවක් තමයි තියෙන්නේ. කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් මේ අයවැයේදී ප්‍රධානම අඩුපාඩුවක් හැටියට තව මම දකින්නේ ඒ කියන්නේ ඒ කිව්ව දේවල් කරන්න බැරි එක ප්‍රධානම දෙයක්. ඒ වගේම තමයි දැන් අපේ රටේ මේ ලෝකේ ලොකුම ප්‍රශ්නේ බවට දැන් පත් වෙලා තියෙන්නේ මේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරසය. ඒකෝර මේ COVID-19 මේ කොරෝනා මේ වෛරසයට අපි මුහුණ දෙන්නේ කොහොමද? එතකොට මේ මුහුණ දෙන්න ආර්ථික දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ COVID නිසා විනාශ වූ ආර්ථික යළි ගොඩනගන්න මේ ලෝකේ හැම රටක්ම දල්දේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් දාලා තිනෝ ස්ටිමියුලස් එකක් හැටියට මේක උත්තේජනයක් හැටියට මේ ආර්ථිකය යලි ගොඩා ගන්න රජෙන් මුදල් පම්ප් කරනවා මේ එක එක ශාස්ත්‍ර වලට මේ ආර්ථිකය යලි උත්තේජනයක් ඇති කරගන්න. නමුත් අපේ අයවැය එහෙම දෙයක් නැහැ. ඇත්තටම ඉතා කනගාටුයි කියන්නේ. අනිත් කාරණාව තමයි අපි මේ COVID-19 දැන් වසංගතය දැන් බලන්නකෝ දැන් මේ පෞගිය සතියේ මහා බ්‍රිතාන්‍ය පළවෙනි වැක්සිනේෂන් එක ජනතාවට ලබා දුන්නා. මේ ඊළඟ මාසේ වෙනකොට මිලියන ගාණක් ජනතාවට ඒ වැක්සිනේෂන් එක මේ ඒකට එන්නත ජනතාවට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් මේ මහා බ්‍රිතාන්‍ය නෙමෙයි මේ නේපාලය, බංග්ලාදේශය වගේ රටවලුත් දැන් ඇනුම් කරලා තියෙනවා. අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. දැන් අපේ 2021 අයවැයේ කිසි මුදලක් වෙන් කිරීමක් කරලා නැහැ. ඒ ගැන කතාවටවත් ලක් වෙන්නේ නැහැ. ඉතින් අපේ එක කාරණාවක් මේ එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මුදල් වෙන් කිරීමක් ඒකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන පාටක් නැහැ. ඒ වගේම ආර්ථිකයේ උත්තේජනයක් කරන්න COVID නිසා විනාශ වෙච්ච මේ ආර්ථිකයේ උත්තේජනයක් කරන්න අපිට මේ අයවැයෙන් ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් වෙන් කරලා නැහැ. මන්ත්‍රීතුමනි ඒ වුණාට ආණ්ඩුව පැත්තෙන් එල්ල කරන චෝදනාවක් තමයි 2015 ඉඳලා 2020 දක්වා කාල සීමාව තුලදී පැවතිච්ච යහපාලන ආණ්ඩුව නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය කරන්නට සමත් නොවීමේ ප්‍රතිඵලයක් තමයි ඒ නැත්තම් එහි ප්‍රතිඵලයට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ. ඒට වග කියන සිදු වී තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවට. ඒ නිසා බොහෝ වෙලාවල් වලට දැන් සීරු මාරුවට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් ඇත්තටම හොඳම උදාහරණය තමයි හොඳම දේ තමයි අපි මේ ආණ්ඩු දෙක සංසන්දනය කරන එක. දැන් අවුරුද්දක් ගත වෙලා තියෙනවා. අපේ කාලේ අපි මොනවද ලබා දුන්නේ ජනතාවට? මේ කාලේ මොනවද ලබා දුන්නේ? මම ඉතා කෙටියෙන් කිහිපයක් අපි කරපු දේවල් ප්‍රධානම මේ අවුරුද්ද ඇතුළත මුල් අවුරුද්ද 2015 ආණ්ඩුව අරගෙන ඉස්සල්ලා අපි ජනතාවට ලබා දුන්න ඒවා කිහිපයක් මම මතක් කරලා දෙන්න. එතකොට ඒ සංසන්දනාත්මකව කියන්න පුළුවන් කවුද කරේ කවුද නොකරේ කියලා. මේක ඇත්තටම පෞගිය මැතිවරණයේ අපි පරාජය වෙන්න ප්‍රධානම හේතුවක් වුණානේ මේ ජාතිවාදය අවුස්සලා ආගම්වාදය අවුස්සලා නැති බිල්ලෙක් මවලා
මේ අපේ ආණ්ඩු අඩුපාඩු තිබ්බා ඒක නෑ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය අපිට ලොකුවට බලපෑවා ඒක ඒකට මේ එය නොවිය යුතු දෙයක් ඒක ඒක මෙන්න මේ හේතුන් හින්දා තමයි නමුත් පුළුවන් තරම් මේ මාධ්‍යෙන් මේ අපේ අවුරුදු 4 කාල තුලදී අසාර්ථකත්වයක් පෙන්නුවා තිබ්බට වඩා අසාර්ථකත්වයක් දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තා අපි රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරා මූලික වැටුපට එකතු කරා අන්තිම අවුරුද්දේ 2019 දී තවත් රුපියල් 2500ක් වැඩි කරා එතකොට මුළු 12500ක් වැඩි වුණ රජයේ සේවකයන්ගේ ගෙදර ගෙනියනකොට ඒ කියන්නේ දෙගුණයකට හා ආසන්න 2015 දී රුපියල් 20000ක් ලැබුණා නම් රුපියල් 40000ක් 2019 දී ලබා ගන්න පුළුවන් වුණා පෙට්‍රල් ඩීසල් භූමිතෙල් පෙට්‍රල් රුපියල් 16කින් භූමිතෙල් රුපියල් 16කින් ගෑස් ඩීසල් ගෑස් 1300කින් අපිට මිල ගණන් අඩු කරන්න පුළුවන් වුණා අපි ගත්තොත් සානාධාර සමෘද්ධි මුදල රුපියල් දෙගුණයක් කරා වැඩිහිටි දීමනාව දෙගුණයක් කරා ආබාධිත දීමනාව දෙගුණයක් කරා මහපොළ ශිෂ්‍යත්ව ආධාරය දෙගුණයක් කරා දැන් රුපියල් 2500ක් තිබ්බ එක රුපියල් 5000 කරා අපිට සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව තව ලක්ෂ 6කින් අපි වැඩි කරා අපිට මේ 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 මොනෙත්ද අර්බුදු තිබ්බා නමුත් අපි ඒ වියදම් අඩු කරගෙන අපේ අපේ ආදායම වැඩි කරගෙන ඈ අපිට පුළුවන් වුණා ජනතාවට යමක් ලබා දෙන්න. ඉතින් මේ මේ මම මම තව ප්‍රධානම තව දේවල් අපි ගත්තොත් 1990 ඇම්බියුලන්ස් සර්විස් එක. ඈ මුළු ලෝක මුළු ලංකාවටම ගියාත් කරා. තා කෙටි කාලයක් තුලදී. ඒ විතරක් නෙමේ අපි හැම පාසල් යන දරුවෙක්ම අපි රක්ෂණය කරා. ඈ ගරුතර ස්වාමීන් වහන්සේලා පූජ්‍ය පක්ෂය අපි රක්ෂණය කරා. මේ මේ කවදාකවත් වෙච්ච නැති දේවල්. ඉතින් අපි අපි මේ ලොකු වැඩ කොටසක් කරා සංවර්ධනය ගත්තාම දැන් ඉතින් ඇත්තටම මේ අපි කරපු දේවල් දැන් මේ අය විවෘත කරනවා. දැන් අනුන්ගේ ළමයින්ට උපැන්න සාතික ලබා දෙනවා වගේ තමයි. නේ එහෙම නැත්තම් මේ අනුන්ගේ සරමක් ඇඳගෙන තමන්ගේ වගේ යනවා. දැන් උදාහරණයක් ඇරෙට ගත්තාම පෑලියගොඩ මැනින් මාකට් එක අපි වෙනස් කරලා පෑලියගොඩට ගේන සම්පූර්ණයෙන් අපි अपे आंडुएं करपु व्यापृतिया पाटली चंपिका मातुमा एक संवर्धने वेदगत संवर्धने एवगेम अभी ये पेद विवृत करपु सुलांग विदुली बलागार मन्नार मितंपानी ये सुलांग विदुली बलागार थामत वेदगत का अभी आंडुए अभी दासे वर्षे यदि अभी करे ආසියානු සංවර්ධන බැංකුවක නායකෙක්. ඉතා සහනදායි නායකෙක්. අපිට පුළුවන් වුණා දැවැන්ත මේ සංවර්ධනයක් විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දිහා බැලුවාම සෞඛ්‍ය ශාස්ත්‍රයේ බෙහෙත් ඒ සියල්ලම මෙහි නිපදවන්න. දැන් මේ ඊයේ පෙරේදත් විවෘත කිරීමක් කරා අගමැතිතුමා ගිහිල්ලා. නමුත් අපේ කාලේ කරපු වැඩ කටයුතු ඉතින් මෙන්න මේ වගේ සංවර්ධනය ගත්තාම සහනදායී වැඩපිළිවෙල ගත්තාම අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන් නමුත් අපේ තිබ්බ අපේ ආණ්ඩුවේ තිබ්බ අඩුපාඩු වැරද්ද තමයි මේ ගැන කතා කරේ නැහැ. මේ මේක දැනුවත් කරේ නැහැ. අපි ඉඩ දුන්න විපක්ෂයට ඒවකට මොනවත් කරේ නැහැ කියන මතයක් සමාජගත කරා. ඒක ලොකු වැරද්දක් අපේ අතින් වුණා. ඉතින් අන්නේ ඒක තමයි අන්තිමට ජයගත්තේ. ඒ කියන්නේ බොරුව ජයගත්තා. මේගොල්ලෝ කරේ මේගොල්ලෝ කිව්වනේ ජීවන වියදම කොච්චර වැඩි වුණා ඇත්ත ගත්තනම් 2015 දී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් 2019 අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් වලට වඩා අඩු නමුත් මතයක් ගෙනාවා මේ ජීවන වියදම දරා ගන්න බෑ කියලා මතයක් ගෙනාවා දැන් අද බලන්නකෝ අද ඇත්ත වශයෙන්ම මිනිස්සු ජීවත් වෙන්න බෑනේ අද අද හැම දෙයක්ම මිල ගණන් වැඩි වෙලා කොටින්ම කිව්වොතින් අපිට ජනතාවට ලබා දෙන්න පුළුවන් එකම සාහනය තමයි ලෝක වෙළඳ පොලේ ඉන්ධන වියදම් ඒක අඩු කරන්න ඒක අඩු කරන්න
මන්ත්‍රීතුමනි දැන් අපි කතා කරොත් එහෙම දැන් විපක්ෂයක් විදිහට දැන් ආණ්ඩුවක් විදිහට 2015 2020 කාල සීමාවල් තුලදී දැන් ඔබතුමාම සඳහන් කරන විදිහට මේ කරපු දේවල් මේ කරපු සංවර්ධන කටයුතු සාර්ථික මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙවැනි කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් උනේ නැහැ කියන කාරණේක ඔබගේ පාර්ශවයෙන් පැවතිච්ච ආණ්ඩුව පාර්ශවයෙන් සිද්ධ වෙච්ච ලොකු අඩුපාඩුවක් කියලා. හිතන්නේ නැද වර්තමාන විපක්ෂයේ ඉඳගෙන ඒ අඩුපාඩුවම සිද්ධ කරනවායි කියලා. ජනතාවට තේරෙන්නේ නැද විපක්ෂයේ ක්‍රියාශීලීව ඉන්නවා විපක්ෂයේ මේ ආණ්ඩුවක් දැවෙන්ත ආණ්ඩුවක් තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් ස්ථාවර ආණ්ඩුවක් එක්ක හැප්පෙනකොට මීට වඩා පොඩ්ඩක් ක්‍රමෝපායන් වෙනස් කරගත යුතුයි කියන කාරණේ පාර්ලිමේන්තු තුල කරන අරගල සහ පාර්ලිමේන්තුෙන් පිට කරන අරගල වලට වඩා විධිමත් භාවයක් තියෙන්න ඕනේ කියලා. ඇත්තටම දැන් අපි ආණ්ඩුවක් කරනකොට අපිට මන්ත්‍රීවරුන් 100 පැනලා හිටියා. අපි දැන් විපක්ෂයේ ඉන්නේ 50කට අඩු ගන්න. නමුත් අපි මේ 50කට අඩු සමුග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපේ මේ කණ්ඩායම ඉතා සාර්ථක විපක්ෂයේ රාජකාරිය ඉටු කරනවා. මම ඒක ඇත්තටම කියන්න ඕනේ අපේ ආණ්ඩුවක් ඉන්න කාලේ කරාට වඩා හොඳින් ඉතා සැලසුම් සහගතව ඒකට හොඳ නායකත්වයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා දීලා ඒ වගකීම් අපිට බෙදලා දීලා සාර්ථකව ඒ කටයුත්ත සිදු කරනවා. ඉතින් මම පැහැදිලිවම කියන්න ඕනේ එදා ආණ්ඩුව තිබ්බට වඩා මන්ත්‍රීවරුන් 100කට වඩා හිටපු ඒ අවස්ථාවේදී තිබ්බ සැලසුම් වලට වඩා සාර්ථකව මේ වෙලාවේ අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. මන්ත්‍රීතුමනි මගේ අවසාන ප්‍රශ්නය 2024-25 වෙනකොට යලිත් මැතිවරණ පෙළකට මූණ දෙන්නට සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට මේ එන අවුරුද්දේදී මේ COVID-19 තත්ත්වයේ යම් කිසි විදිහකින් කලමනාකරණය වුණොත් පළාත් සභා මැතිවරණයට උනත් මූණ දෙන්නට සිද්ධ වෙයි. කොහොමද සූදානම්? ඔව් අපි මේ වෙනකොටත් දැන් දිස්ත්‍රික්ක ගණනාවක අපේ බිම් මට්ටමේ සංවිධාන අපි ආරම්භ කරලා තියෙනවා. ඒක මේ COVID වසංගතයත් එක්ක පෞගිය මාසය ඇතුළත යම් නතර කිරීමක් සිදු කරා. නමුත් අපි ආපහු මේ දෙසැම්බර් ඊළඟ සති අන්තයේ ඉඳන් අපි ඒ ගමට බැහැලා ඒ සංවිධාන වැඩ කටයුතු අපි ආරම්භ කරන්න නියමිතයි. ඉතින් අපි අපේ අරමුණ වෙන්නේ 2024 ජනාධිපතිවරණ. මේ වෙනකොටත් ජනතාව තේරුම් අරගෙන තියෙනවා ඒ 169 ජනතාව රැවටුණා කියලා. මේ වෙනකොටත් ඒ බලාපොරොත්තු වෙච්ච දේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැති හැටියටත් එතුමාගේ ආණ්ඩුවටත් ඇත්තටම ඒ ජනතාවට අමතක වුණා 2015ට කලින් වෙච්ච දේවල්. දැන් යලි ඒ 2015ට කලින් වෙච්ච දේවල්මයි සිදු වෙන්නේ. ජනාධිපතිවරයා අලුත් කෙනෙක් වුණාට ජනතාවගේ බලාපොරොත්තු ඒ අලුත් වෙලා නැහැ. ඒක හින්දා මේ රටේ ජනතාවට දැනටමත් තේරුම් අරගෙන තියෙන්නේ එයයි බලාගෙන ඉන්නවා 2024දී මේ රටේ නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරගෙන අපේ ආණ්ඩුවක් හදන්න අපි කටයුතු කරනවා. හොඳයි අද අපි 225 වෙනි කතාබහට එකතු කරගත්තේ නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ වගේම වර්තමාන විපක්ෂයේ ක්‍රියාකාරී සහ ක්‍රියාශීලී චරිතයක් බවට පත් වී තිබෙන සමගි ජන බල වේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා බොහොම ස්තුතියි අපි ආරාධනය පිළිගෙන පැමිණුණා. අපි සූදානම් වන්නේ 225 වෙනි අදට සමුගෙන යන්නට යලිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට සහභාගී වන්නා වූ යම් චරිතයක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග මහජන නියෝජිතයෙකු සමග සම්මුඛව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.